Jay, we'll be running for our life. අයිබෝන් සුබදසක් හැමටම ඔන්න ඉතින් උදේම වැඩ පටන් ගන්න හදන්නේ මේ දවසට පොඩක් නිින්ජා වගේ තමයි යන්නේ ඇස් දෙක විතරක් එළියට දාගෙන මොකද මේ සීතලට ටිකක් මූණත් සවුත්තු වෙනවා මේ හැම හමටත් හොඳ නැහැ ඉතින් ඒකින්න සම්පූර්ණයෙන් වහගෙන තමයි යන්නේ ටක් ගාලා අපි දෙන්න ලෑස්ති වෙලා වැඩ පටන් ගන්න හදන්නේ හැමදාම ඉතින් උදේට කරන පළවෙනි වැඩේ තමයි කෙල්ලෝ ටිකව ඉන්න තැනින් වෙන තැනකට දාලා ඒගොල්ලන්ට ටක් ගාලා කෑම ටික දෙන එක. ඉතින් ඕක තමයි උදේ අපේ පළවෙනි රාජකාරිය. චුට්ටක් අහක බලාගෙන හිටියාම ඉතින් එක්කෙනෙක්ව ළඟට ගන්න පුළුවන්. මේ බලපුවාම අල්ලන්න හදපුවාම ඉතින් බය වෙලා යනවා. චුට්ට අහක බලාගෙන අවධානය දෙන්න ඇතු ඉන්නකොට ළඟට එනවා ඒගොල්ලෝ. දැන් ස්කූල් නිවාඩු කාලේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් සති දෙකක් නිවාඩු. ඉතින් මම ආවා මේ චුරි දෙන්නත් පොඩ්ඩක් එක්කගෙන යන්න. අපේ ධෝනි තමයි වැඩිපුර කැමති. මේ අයියා වැඩිපුර කැමති නෑනේ. මම ඕගොල්ලන්ට කියලා දෙන්න නෑ. යා ගමන් යන්න. ඒ වගේ දේවල් වලට වැඩි ය කැමති නෑ. එයා කැමති ගේ ඇතුළේ ඉන්න. ඉතින් එයාවත් අඬ ගහගෙන ආවා. ඉතින් අපි කට්ටියම යනවා තාත්තා පිටිපස්සෙන්. සාමාන්‍යයෙන් මේ සත්තු බයයි පොඩි අයට ඒගොල්ලෝ පොඩ්ඩක් උසින් අඩුයින. ඉතින් ඒගොල්ලන්ට අර අපිව දැකලා දැකලා අපේ උස දැකලා දැකලා අපිව ගානක් නැහැ. ඉතින් පොඩි අය දැක්කම මාර විදිහට බය වෙනවා මේ ඒගොල්ලෝ පොඩ්ඩක් උසෙන් අඩු හින්දා. ඉතින් මේ පුතා ඒ පැත්තට යනකොට ඒගොල්ලෝ බය වෙලා දුවනවා හැමතැනටම. ඊට පස්සේ ආයක සෙල්ලමකට ගත්තා. ඉතින් දුවවන්න හරි නෑ සත්තුන්ව. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් චුට්ටක් ඔහොම ඉඳලා මම යව පොඩ්ඩක් අපි එකයි යනවා ගඟ පැත්තට. තාටෙක්කට නැත සීතනා.
ඔන්න ඇවිල්ලා ටක්කල බ්‍රෙක්ෆස්් අදාගන්න. ඉතින් ඔම්ලට් දෙකක් දාගත්තා. ඊළඟට බේගල් තියෙනවා. බේගල් ටෝස් කරගෙන ඒකට මයොනිස් ගාලා හැමුත් තියෙනවා. ඉතින් මේක මාරම රසයි. මේ ටිකත් එක්ක මම ආසම චීස් පොඩ්ඩකුයි ඔන කොෆි එකක් තියෙනවා. ඉතින් මේකත් ටක්කලා කනවා. කාලා අපි පුංචි ගමනක් යන්න පිටත් වෙනවා. දඩි බිඩි ගාලා නාගත්තා මම නාගෙන. ඉතින් මං කිව්වනේ මේ දවස්වල අපි ඇවිදින්න යනවා නිදහස් තියෙන දවස් ටිකේ උදේ වැඩ ටික කරලා ටක්ගල ඇවිදින්න යනවා. ඉතින් කොහොමරි මම නාගෙන දඩි බිඩි ගාලා කායකට නැග්ගා. පණාවක් ගත්තෙන්නේ බූලෙක් ගත්තෙන්නේ. ඉතින් කොහොමරි මේ හැමදාම වගේ කොහේ හරි යද්දි මේ ලිප්ස්ටික් ටික උලාගන්නේ කායකේදී. ඉතින් කාරක ඇතුලේ තමයි බේතර වගේ තියෙන ලිප්ස්ටික් දෙකයි. ඒ දෙක උලාගන්නේ කායකේ යද්දි. ඉතින් ඒකත් ගාගෙන පණාවකුත් නැහැ මට කොන්නේ පීර ගන්න පූලෙකුත් නැහැ. ඉතින් අපි මේ ආවේ අපේ ගෙවල් කිට්ටුව. ඉතින් විනාඩි 30ක විතර දුරෙන් තියෙනවා වින්ටේජ් රේල්වේ රයිඩ් එකක් යන්න පුළුවන් අපිට. ඉතින් අපි දවසක් මේ ටවුන් එකට ආපෙලයි තමයි මේක දැක්කේ. ඉතින් අපේ දුවයි පුතයි දෙන්න කවදාකවත් ට්‍රේන් එකක ගිහිල්ලා නැහැ. ඉතින් අපිට හිතුණා එදෙන ආස වුණා යන්න ඕනේ කියලා එදා දැක්ක වෙලෙත් කිව්වා. ඉතින් අපි හිතුවා යනවා කියලා. මේකේ පොඩි රවුමක් ගිහැකි. ඉතින් මේක මේ බඩු ගෙනියන ඒ රේල් ට්‍රක් එකක් නෙමෙයි. මේක මේකටම තියෙන ට්‍රක් එකක්. ඉතින් මේක ස්ටීම් එන්ජින් එකකුත් තියෙන. මේ අපි යන එක නම් ස්ටීම් එන්ජින් එකක් නෙමෙයි. මේ චුට්ටක් අපි යනවා ඒ ට්‍රේන් ට්‍රැක් එකේ. ඉතින් අපි 12ට තියෙන එකේ තමයි ගියේ. ඉතින් අපි ගෙදරින් පිටත් වුණේ 11:30ට. ඉතින් ගාන්ට වෙලාවටම තමයි ආවේ. ඊට පස්සේ ඔන්න පළවෙනි ස්ටේෂන් එකේ නැවතුවා. ඉතින් මෙතන පාර වහලා තියෙන්නේ. ඩ්‍රයිවර් ඇවිල්ලා තමයි මේ ගේට්ටු දෙක අරින්නේ. මෙතනින් එහාට ට්‍රක් එක දිගේ යන්න. අපි අර ගේට් එක ඇරියට පස්සේ එතන පාලමක් තියෙන්නේ. ඕක ගැන මොකක් හරි විශේෂ දෙයක් කිව්වා. මට ඒක ඇහුනේ නෑ. මේ එක්කෙනෙක් ඉඳලා විස්තරය කියනවා මේ රේල්වේ එක ගැන. ඉතින් මට ඒකට මම ලොකුවට අවධානය දුන්නේ නැහැ. ඉතින් මෙතන ඉස්සරහට මේ පාලම දිගේ චුට්ටක් දුර යන්න තියෙන. ඉතින් හරි ලස්සනයි වට පිටාව. ඉතින් අපි දෙන්නට නම් ලොකුවට ට්‍රේන් එක යන්න එහෙම ආසාවක් නැහැ. ඉතින් අපි ට්‍රේන් වල ලංකාවේදී ඕන තරම් ගිහිල්ලා තියෙනවානේ. හැබැයි පොඩි දෙන්න කවදාකවත් ගිහිල්ලා නැහැ. මෙහි සාමාන්‍යයෙන් ඔය ට්‍රේන් එක යන එක වගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් මෙහි පොපියුලර් නැහැ නිව්සීලන්ඩ් වල. ඉතින් ඒක නිසා මේ යාලට අත්දැකීමක් දෙන්න ඕන හින්දා තමයි අපි මේකේ පුංචි රවුමක් යනවායි කියලා හිතුවේ. ඉතින් අවට හරි ලස්සනයි. ඉතින් අපි ආවා එන්ඩ් එකට. ඉතින් මෙතන එන්ජින් එක මාරු කරගන්නවා. ඒ කියන්නේ අනිත් පැත්තට හයි කරගෙන අපහු අනිත් පැත්තට යන්න තියෙන්නේ. ඉතින් කොහොමද අපිට අපි 5 දෙනාට ගියේ ඩොලර් 135ක් රිටර්න් එකත් එක. ඉතින් පුංචි දුරක් එනවා. එවිල්ලා අපහු යනවා. ඉතින් අර අවට පරිසරය ලස්සනයි. ඉතින් විශේෂ දෙයක් නැහැ. ඉතින් නවසීලන්ත හැමතැනම එක වගේනේ. ඉතින් විශේෂ ලස්සනක් කියලා නැහැ. ඉතින් වෙනස් අත්දැකීමක්. එන්ජින් එකත් හයි කරගෙන ඉතින් ආපු පාරෙම අපහු යන්න තමයි තියෙන්නේ.
මේකේ අපිට ආස හිතන මේ ලොකුම දේ තමයි මේක යන්නේ අර මේ ටවුන් එක මැද්දේ මේන් රෝඩ් එකේ එහෙමම යනවා. ඒ කියන්නේ මේන් රෝඩ් එකේම යනවා වාහනත් එක්කම යනවා. ඒක වෙනම වෙන් කරලා නෙමෙයි තියෙන්නේ. වාහනත් යනවා ඒත් එක්ක ට්‍රේන් එකත් යනවා මේ ටවුන් එක මැද්දෙන්. ඉතින් ඒක නම් හරි විශේෂයක් තමයි. ඉතින් ඔන්න අපි දැන් ටවුන් එකට ලං වෙලා ඉන්නේ. ඉතින් එනකොට මට ඒවා වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ. මොකද අපි 12ට තියෙන පටංගන ට්‍රේන් එකට ආවේ 11:58ට ටක් ගාලා ටිකට්ස් අරගෙන ටක් ගාලා නැගගත්තා. ඉතින් වීඩියෝ කරන්නත් වැඩේ හම්බුන්නේ නැහැ. ඉතින් ඔන්න අපි ටවුන් එක මැද්දේ යනවා. ඔයගලට පේනවාද සාමාන්‍ය මේන් රෝඩ් එකේ යන්නේ දෙපැත්තෙන් වාහන යනවා. එහෙම වෙන් කරලා එහෙම නැහැ ඉතින්. ඉතින් මේ තියෙන එන්ජින් හරවන එක මේ ලංකාවෙත් කොහේ හරි තියෙනවා. මට ඒ තියෙන ස්ටේෂන් එක මතක නැහැ. මේ ඉතින් අර තියෙන එන්ජින් ඕකට දාලා එන්ජින් එක අනිත් පැත්තට හරවන එකක් තමයි මේ තියෙන්නේ. දැකපු අය ඇති ලංකාවෙත්. ඉතින් ඔතන තව තියෙනවා ස්ටීම් එන්ජින්. ඔය එන්ජින් ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම අර වින්ටේජ් එන්ජින්ස්. ඔන්න ආවා ගෙදර. ඇවිල්ලා අපි මේ දවස්වල 3 දෙනෙක්ගේ කිරි ගන්නවා. ඉතින් මම යනවා ඒ කෙල්ල 3 දෙනා එක්කගෙන එන්න. ඉතින් හස්බන්ඩ් යාඩ් එකේ ඉතුරු වැඩ කරනකම් මම ආවා කෙල්ල 3 දෙනාව එක්කන් යන්න. ඔන්න මැෂින් එක ඔන් කරලා ටක් ගාලා මිල්කින් එක පටන් ගන්න හදන්නේ. මේ කිරි බාස්කට් 2කට තමයි මේ කිරි ගන්න. කෙලින්ම මේ ටෑන්ක් එකට යවන්නේ නැහැ මේ දවස්වල. 3 දෙනෙක්ගේ කිරි විතරනේ ගන්න ඒක නිසා. ඉතින් ටක් ගාලා අපි දෙන්නා මේ 3 දෙනාගේ මිල්කින් කරනවා. ඉතින් මේ දවස්වල හැමදාම හවසට අපිට මේ 3 දෙනාගේ මිල්කින් කරන්න වෙනවා. අන්න වැඩේ ඉවරයි. ඉතින් හරි ඉක්මනට ඉවර වෙනවා. විනාඩි 15ක්වත් යන්නේ නැහැ. ටක් ගාලා ඉතින් ඒ දෙන්න 3 දෙනාව අපහු පැඩොක් එකට ගිහින් දාලා වහලා එන්න යන්න ඕනේ. ඉතින් මම යනවා ඒ වැඩේට. ඉතින් හස්බන්ඩ් ඉතුරු වැඩ ටික මැෂින්ස් ටික හොදලා ඒ දේවල් කරනවා. ඉතින් ඒ අතරතුර මම ටක් ගාලා මේගොල්ලොන් අපහු පැඩොක් එකට දාලා වහලා එනවා. ඔන්න පහුවදා උදේ. ඉතින් අපි දෙන්න පුරුදු විදිහට වැඩ පටන් ගන්නවා 4:00 විතර. අදත් සීතලයි. ඉතින් ආවා මෙයාලව මාරු කරන්න. ඉතින් මෙතනින් තමයි අනිත් පැඩොක් එකට යන්න තියෙන්නේ. අපි දෙන්නගේ එක්කෙනෙක් කොයි පැත්තටද යන්නේ? ඒගොල්ලෝ අපි පිටිපස්සෙන් එනවා. ඉතින් බඩකින්නේ ඉන්නේ උදේම. ඊළඟට මේ චුට්ටකින් හස්බන්ඩ් අර පැත්තට ගියා. ඊට පස්සේ මාවත් දාලා ඉතින් ගියා කට්ටිය මේ පැත්තට. මේ මෙතනින් තමයි ඒගොල්ලන්ට යන්න දෙන්නේ. ඉතින් කවුද කොයි පැත්තටද යන්නේ ඒගොල්ලෝ පස්සේ ඒ එක්කෙනා පස්සෙන් යනවා. මම මෙන්න මේ ගෑනු ළමයට පොඩ්ඩක් කිව්වා මේ යන්න එපා ඒ පැත්තේ කෑම නෑ මේ ඉන්න කියලා. පොඩ්ඩක් එයාට තේරුම් කරලා දුන්නා. බලන්නක එයා මං කියන දේ අහලා මේ යන්නේ නෑ මේ එයා ඉන්නවා මෙතෙන්ට වෙලා. මේ එයාට පොඩ්ඩක් සිංහල තේරෙනවා වගේ.
කරන්න එපා. මෙතන තමා කෑම තියෙන්නේ. හස්බන්ඩ් උදව් කරන්න ඕනේ නැති වෙලාවට ඉතින් මං කැලෑ ගානේ ගඟවල් ගානේ ඇවිදිනවා කියලා මං ඔයාලට කිව්වනේ. ඉතින් ඔන්න අදත් මම යනවා ගඟ පැත්තට ගඟේ ලස්සන බලන්න සහ ඒ සද්දේ අහගෙන ඉන්න. අරගෙන ළමයි ටික ගේ වැඩ ටික ඉවර වෙලා ආවා. අපේ අනිත් ගෑන් ළමයි ටික බලන්න. ඉතින් ඒගොල්ලන්ට කැම දෙනවා ඒගොල්ලන් අත වෙන පැඩොක් එකකට දාලා. සාමාන්‍යයෙන් මේ දවස්වල අපි 9:00 වෙනකොට උදේවරුවේ වැඩ ඉවර කරනවා. ඉතින් කොහෙවත් යන්නේ නැත්නම් ආයේ හවස 4 වෙනකන් විතර ගෙදර ඉඳලා 4ට අර 3 දෙනාගේ කිරි ගන්නවා. ඉතින් ওই විදිහට තමයි මේ දවස් ටිකේ රූටින් එක යන්නේ. ඊළඟට ඉතින් උදේ වැඩ ඉවර කරලා යනවා බ්‍රෙක්ෆස්ට් ගන්නවා. කොහමද මම බ්‍රෙක්ෆස්ට් එක වීඩියෝ කරගන්න හම්බුනේ. ඉතින් මේ දවල් වෙලා අපි දෙන්න හදනවා රයිස් එක. ඉතින් ওই විදිහට තමයි අපේ දවස් ගත වෙන්නේ. ඉතින් වීඩියෝ එක බැලුවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ලබන සතියේ එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.